අයිබෝන් සමට කලින් දවසේ සිදු සියලු පුවත් ඔබට කියන්නට අප සූදානම්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂ්වන් ඉදමේ ගෙදර. ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත. ආන්දෝලනයකට තුඩු දුන් විසවන ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අගමැතිට. නිලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය නිසා මහා පරිමාණ හෙරොයින් චාවාරම් කරුවන් නිදහස් වීම කනගාටුවට කරුණක්. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විවෘත අධිකරණයේදී කියයි. ගව ඝාතනයේට එරෙහිව සියත තැබූ පළමු පියවරට ජනතා ප්‍රසාදය. මහනුවරදී පැහැරගත් බව කියන පාසල් දැරිය සොයා කළ මෙහෙයුම. 2030 දී රටේ විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජනපති කියයි. විදුලිය ඉල්ලන වසර 100ක් කලවරේ ඉන්න කළු කැලේ ජනතාව කොවිඩ් වලින් අපි තවමත් අනාරක්ෂිතයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානියා පවසයි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටු වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අත්‍යවශ්‍ය වන බවට වන කතිකාව නිර්මාණය වී තිබෙන්නේ බොහෝ කලක සිටයි. රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම යනු ඉතා බැරෑරුම් සහ පුළුල් කාර්යභාරයක්. එවන් තත්ත්වයක් මත පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසිවන වරට සංශෝධනය කිරීමේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ආණ්ඩුව විසින් ගෙනෙනු ලැබුවේ 19 වන ව්‍යවස්ථාවෙන් ඇති වී ඇති විවිධ වූ විෂමතාවයන් ඉවත් කිරීමේ අරමුණ ඇතිවයි. කෙසේ වෙතත් විසිවන ව්‍යවස්ථා සංශෝධනය තුළද රට ආශාදායකත්වයක් දක්වා ගෙන යන සහ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරන කරුණු රැසක් ඇති බවට චෝදනා කරමින් විපක්ෂය මෙන්ම විවිධ සමාජ කණ්ඩායම් හඬ නැගීම ආරම්භ කළා. දැනට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩුපාඩු හඳුනා ගනිමින් නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එකඟත්වය පළ කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතාද මාධ්‍ය හමුවක් ඇඳුවෙන් ප්‍රකාශ කළා. දිගින් දිගටම විසිවන සංශෝධනය සම්බන්ධයෙන් එල්ල වෙමින් පැවති මෙම විවිධ චෝදනාවන් සහ ප්‍රකාශයන් මෙන්ම එහි අන්තර්ගතය පිළිබඳ ගැඹුරින් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක්ද පත් කරනු ලැබුවා. අමාත්‍ය ජීඑල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව ඊයේ දින ජීඑල් පීරිස් අමාත්‍යවරයාගේ නිවසේදී රැස්ුණා. කමිටුව අපි රැස් වෙලා ඉදිරිපත් කරලා තිබෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ කරුණු වෙන වෙනම සාකච්ඡා කරලා අපේ මතය අපි ලිඛිතව ඉදිරිපත් කරනවා අමාත්‍ය මණ්ඩලයට සහ ජනාධිපතිතුමන්ට ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන්ට. ඒකෙදි සමහර කාරණාවලදී අපි මත දෙකක් දරපු අවස්ථාවක් තියෙනවා. වැඩි කාරණා ගොඩකදීම එක මතයක ඉඳගෙන කරුණු ඉදිරිපත් කළා තියෙනවා. කිව්ව කාරණා සියල්ලම දැන් හරිය වෙනසක් නැහැ. ඒව හරියද මොකද එකපත් අඩුයි. ව්‍යවස්ථා සංශෝධනය ගැන සම්පූර්ණ කතාව මෙතන කරුත් පාර්ලිමේන්තුවේ කරන කතාවක් නැති වෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයේ හැබැයි මේ කටට අහිත කර දෙයක් ගේනවද කියලා හැබැයි චෝදනාවක් කියලා නේද අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තිය රාජ්‍ය යම් ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයන් අපි ආරක්ෂා කරගත යුතුයි මේක හැබැයි අධිකරණ ඇමතිතුමාවත් දන්නේ නැති කෙටුම්පතක් එතකොට එතුමා එනවා එතුමගෙන් අහන්නේ එතුම උත්තර දෙන්න අවුත්වා අවුත්වා අද චූටක් ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අදහස තමයි ඊටමත් වැදගත් වෙන්නේ ඔබතුමා තමයි මේක ඉදිරිපත් කරේ එහෙම කරන එක හරියද වචනක් කතා කරලා නැද ඔබට जनाधिपतिमाटा ඉදිරිපත් කරන්නයි. ඉතින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මේ පිළිබඳව වර්තාවක් ග්‍රාමතුමාට හෙට බාර දෙනවා. ජනතා විරෝධී ක්ෂේත්‍රයක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ ඉස්තුසින් කියනවා. කවුද හැදුවේ? හැදුවේ මේ ආණ්ඩුව. ආණ්ඩුවක් පත් කරන්නේ මේ මේ පුද්ගලයා සංස්කාර කරන්න නෙවෙයිනේ. ඒක හදන්න ඔබතුමාත් දායක වුණාද? සාමූහික වකිමක් තියෙනවා සිය දෙනාට. ඔබතුමාත් දායක වුණා. නැත්නම් නිදහස් පක්ෂයක මතයක් නැහැ අපි කමිටුවක් වශයෙන් සාකච්ඡා කරා කමිටුවේ මතය අපි අගමැතිතුමාට දන් දුනෝ එකකටවෙට එන්න පුළුවන් වේද ඔබතුමාලට අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන් දැන් මේක 20 හදපු කෙනෙක් නැහැ කියලා කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා තමයි 20 හදලා තියෙන්නේ ඔබතුමාලා වගේ කියන අන්තිමේ මොකක්ද අනිවාර්යයෙන්ම
විසවන ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට කිසිදු යහපතක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමි. මේ වෙනකොට ආණ්ඩු පක්ෂයට කෝප්කාරක සභාව සහ කෝපා දෙකේම සභාපතිකම ලබා දීලා තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුල ආණ්ඩුව තමන්ගේ ඒකාධිකාරයේ එහෙම නැත්නම් විනිවිදභාවයේ සම්බන්ධයෙන් විශාල ගැටලුවක්. මොකද විපක්ෂයට දෙන්න ආණ්ඩුව බයද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. පෞගිය වසර 5 තුල විපක්ෂයට ලබා දීම තුල මහබැංකුව යැනි අනාවරණය වුණේ කෝප් කමිටුවෙන්. ඉතින් ඒ අවස්ථාව ඒ වෙලාවේ විපක්ෂයට සභාපතිකම ලබා දීම තුල ඒක ඒ විදිහට කඩිත කිරීමේ අවස්ථාව උදා වුණා. ඉතින් ඒ නිසා අපි රජයට කියනවා මේ යන්නේ හරි ගමනද? මේ ජනතාවට ලබා දුන්න වන්දුව ආකාරයෙන්ද මේ යන්නේ කියන එක අපි රජයෙන් අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට විගණන කොමිෂම මේ කෙටුම්පතෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන කොමිෂම මේවා ඉතාමත් වැදගත්. විනිවිදභාවය ගැන කතා කරපු රජයට මෙවැනි දේවල් අයින් කිරීමෙන් බලාපොරොත්තු වෙන මොකක්ද? එහෙනම් පැහැදිලිවම අපි කියනවා රජය මේ රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් වගකීම තියෙන පාර්ලිමේන්තුවට ඒ පාර්ලිමේන්තුවට තියෙන වගකීමෙන් බැහැර කරමින් ඒ බදු මුදල් වියදම් කිරීම තමයි මේ රජයේ මේ බලාපොරොත්තු වෙන කියන පැහැදිලි. ඉතින් අද දිනේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සමරද්දී එක පැත්තකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඩෝසර් කරනවා අනිත් පැත්තෙන් අපේ රටේ වනාන්තර සියල්ල ඩෝසර් කරන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. දැන් පසුගිය මාසයේ හෝ ඊට පෙර කාලේ දිහා බැලුවොත් එහෙම තනමල්විල ප්‍රදේශයේ උඩවලවේ රාක්ෂිතයේ වන විනාශය සිදු වුණා. ඒ වගේම වනාත විල්ලුව, මොරවැව, තිස්සමහරාමේ, ආණ්ඩියාගම, මහවැලිගඟ ආශ්‍රිතව, කල්පිටියේ, මන්නාරමේ මේ සීළු ප්‍රදේශවල වන විනාශය ඉතාමත් හොඳින් සක්‍රීයව සිදු වෙනවා. ඊයේ දිනේ විතරක් ගත්තොත් එහෙම අක්කර 220ක් වන විනාශය සිදු වෙලා තියෙනවා. මේ ආකාරයට ආණ්ඩුව දිනෙන් දින පැයෙන් පැය තප්පරෙන් තප්පරේ අපේ රටේ වන පද්ධතිය ඩෝසර් කරගෙන යනවා. අපිට මතකයි අතීතයේ අපි ආණ්ඩු කරන කාලේ විල්පත්තු යම් යම් ගැටලු නිර්මාණය වෙලා තිනකොට මේ සියලු දෙනා මේ අද ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා විපක්ෂයේ ඉඳලා කිඹුල් කඳුළු හෙළුවා. හැබැයි මේ වන විනාශය සම්බන්ධයෙන් අද ඔවුන් කිසි දෙයක් කතා කරන්නේ නැහැ. එක පැත්තකින් වන සම්පත ඩෝසර් කරද්දී සැප්තැම්බර් 15 වෙනිදා අද ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ විදිහටම ඩෝසර් කරගෙන යනවා. මෙරට පාලනය කළ විධායක ජනාධිපතිවරුන් සතු බලතල යෝජිත විසවන ව්‍යවස්ථා සංශෝධනය හරහා වත්මන් ජනාධිපතිවරයාටද හිමිව ඇති බව අමාත්‍ය රෝහිතාභය ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි අහනවා දැන් විසවන සංශෝධනය ගැන බොරු බිල්ලෙක් බොරු රකුසෙක් මවන විපක්ෂයට අපි බොහොම පැහැදිලිව කියන්න ඕනා 19 වෙනි සංශෝධනය ගේන්න ඒ වෙලාවෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට කියනවා මමවත් දන්නේ නැහැ කියලා 19 වෙනි සංශෝධනය. එතකොට 19 වෙනි සංශෝධනය මේ රටට අහිත කරයි කියන එක බොහොම පැහැදිලිවම පෙන්වන්නේ 19 වෙනි සංශෝධනය ගෙනාපු ආණ්ඩුව ඉතාමත්ම මේ රටේ අන්ත පරාජයක් ලැබුවා. තොර අන්ත පරාජය ලැබලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට කීප දෙනෙක් ආවා. දුරකථනයෙන් කීප දෙනෙක් ආවා. UMP එක සහ මුලින්ම ඉවරයි.
එතකොට ඒ දුරකතණයෙන් ආපු කීප දෙනා දැන් පෙන්න ගන්න යනවා මේ 19 හරි හොඳයි 20 නරකයි කියලා. අපිට පැහැදිලි ලෙස මේ රටේ ජනතාව ජනවරමක් දුන්නා. ඒ ජනවරම දුන්නේ බොහොම පැහැදිලිව මේ 19 සංශෝධනය අවශ්‍ය කරලා. මේ 19 සංශෝධනය බොහොම පැහැදිලිව අවශ්‍ය කරලා තියෙනවා. හැබැයි 19 සංශෝධනය තුල අවශ්‍ය කරාම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මහා විශාල කියන බලයක් ලැබිලා තියෙනවා. එහෙම නැහැ. බොරු දේවල් මවාපාන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. මේ ඉතිහාසයේ හිටපු ප්‍රේමදාස ජනාධිපති. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති. චන්ද්‍රිකා ජනාධිපති. ඒ වගේම ඩී.බී. විජේතුංග ජනාධිපති. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. සිරිසේන ජනාධිපති. මේ ඔක්කොටම තිබුණු ඒ බලයට ඇරෙන්න වෙන කොහේ හරි බලයක් ආරූඪ වෙලා තියෙනවාද කියලා පෙන්වන්න මේ 20 වන සංශෝධනේ. ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු මෙරට වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීම කියන එක පිළිබඳව මම හිතන්නේ කිසි කෙනෙකුට ගැටලුවක් නැහැ. ඒක වෙනස් කළ යුතුයි. ඒක රටේ ජනතාව මහා සංගරත්නයේ සියලු දෙනා එකමතිකව තීන්දුව කරපු දෙයක්. දැන් මේ ආණ්ඩුවේ ජනාධිපතිවත් අගමැතිවත් අමාත්‍ය මණ්ඩලයත් කියනවා. මෛත්‍රී මාත්‍යත් කිව්වා 19 දී කවුද කියලා දන්නේ නැහැ කියලා. දැන් 20 වෙනි සංශෝධනෙත් එහෙමයි. नव व्यवस्था कड़ी කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකර සියලු දෙනාගේම සාධාරණ සාකච්ඡාවකින් පසුව මේ තත්ත්වය ඇති කරන ලෙස පළාත් සභාව අවශ්‍යකරන එක එකපාරම කරන්න බැරි දෙයක්. ලොකු ගහක් එකපාරම උදුරන දාන්න බෑ. මේ ගහ අපි ක්‍රමානුකූලව අයින් කරන්න ඕනේ. පළාත් සභාවලින් විශාල කාර්යභාරයක් වෙනවා. පළාත් සභාවක් අපි නැවැත්වුවොත් ඒක වෙනුවෙන් තව මොන හරි විකල්පයක් තියෙන්න ඕනේ. අද තාක්ෂණයේ දියුණු වෙලා ලෝකේ දියුණු වෙලා අපේ කාලේ වගේ නෙවෙයි අද එදා ක්‍රිකට් ක්‍රීඩාව එච්චරම දියුණු වෙලා තිබෙන්නේ නැහැ ජනප්‍රිය වෙලා තිබෙන්නේ අද වෙනකොට ලෝකේ බොහෝ රටවල් ක්‍රමානුකූලව ඒ රටවල් වල සෞඛ්‍ය උපදෙස් පරිදි ක්‍රීඩාව නැවත වතාවක් ආරම්භ කරලා තියෙනවා. අපේ රටේ පවත්වන තිබිච්ච තරඟාවලි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් ටාස්ක් ෆෝස් එක දෙක සාකච්ඡා කරලා යම් යම් අවබෝධතාවයන් වලට එන්න අපි ඉදිරිදි බලාපොරොත්තු වෙනවා. මේ රටේ ලක්ෂ 220ක් ජනගහනයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව 100%ක් සහතිකයක් ලැබිලා ඒ පිළිබඳව සෞඛ්‍ය අංශවලින් උපදෙස් දෙනකන් අපි ගුවන්තොටුපළ අරින්න බලාපොරොත්තු වෙන්නේ. ගව ඝාතනයට එරෙහිව සියත ප්‍රවෘත්ති අප විසින් ඊයේ දින ආරම්භ කළ විශේෂාංගයට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමි වෙමින් පවතිනවා. රටම මෙම සත්ක්‍රියාව සඳහා එක් කර ගැනීම සියත අපගේ අරමුණයි. ඊයේ දින අප විසින් ගව ඝාතනයට එරෙහිව හඬ නැගීමේ පළමු මාධ්‍ය වෙඩිමුරය තබනු ලැබුවා. ඊයේ දින ගව ඝාතනයට එරෙහිව අප විකාශය කළ පුවත වාර්තා වීමත් සමග සිය ගණන් දුරකථන ඇමතුම් අපට ලැබුණා. එපමණක් නොව කෙටි පණිවිඩ විශාල ප්‍රමාණයක්ද මේ වන විටත් අප වෙත ලැබෙමින් පවතිනවා. එලෙස පැමිණි කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් වලින් බහුතරයකින් කියවුනේ ගව ඝාතනය නතර කිරීමට රජයගෙන ඇති තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන්ද ගව ඝාතනය තහනම් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. මා මේ ප්‍රකාශය සිදු කරන්නේ බොහොමත්ම ප්‍රීතියෙන් යුතුව. අපේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවේ නැති කිරීම.
පංචිල් පද පහේ මුල් පදයේ විශේෂයෙන් රැකීමේ චේතනාවෙන් මේ නීතිය ගෙනෙන්න සූදානම් වෙනවා. ඒක අපි අගය කරන නොබියව ඒ කාර්යයන් සිදු කරන හැටියට ඔබතුමාලට අදලදා හාමුදුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. දීර්ඝ කාලයක් තිස්සේ ගිහි පැවිදි හැම දිනාගේ උඹගේ බලාපොරොත්තුවක් ඉල්ලීමක් තිබුණා මේ ගව ඝාතනය නතර කිරීම පිළිබඳව. නමුත් ඒ කාර්ය අපි බලාපොරොත්තුනාට ඉටුුනේ නැහැ. වර්තමාන රජයෙන් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා මේ ගව ඝාතනය නතර කිරීම පිළිබඳව. ඒ යෝජනාව අදාළ නීති රීති සකස් කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් මේ රටට ඉතාමත් වටිනා ආශිර්වාදයක් වෙනවා ඒ ගව ඝාතනය නතර කිරීමෙන්. ඒ සඳහා මේ රටේ දේශපාලන පක්ෂ විපක්ෂ හැම දෙනාම සහයෝගය ලබා දිය යුතු ගව ඝාතනය නතර කිරීම ඉතා වැදගත් බව මහා සංඝරත්නය වෙනින් අපි සිහිපත් කරන්න කැමැති. අප මේ සම්බන්ධයෙන් රටේ සමස්ත ජනතාවගේම අදහස් විමසා සිටිනවා. ඒ අනුව රජය ගෙනීමට සූදානමින් සිටින ගව ඝාතනය නතර කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සහ ගව ඝාතනය සම්බන්ධයෙන් මහා ජනතාව මෙලෙස WhatsApp තාක්ෂණය ඔස්සේ අපට අදහස් පළ කළා. ගව ඝාතනය නතර කිරීමට යෝජනා කළ ගරු අග්‍රමාත්‍යතුමාටත් ඉර සහාය දුන් මැතිඅමතුවරුන්ටත් මාගේ ප්‍රණාමය පුද කරමි. මම ඉතාමත්ම කැමතියි. බෞද්ධ දර්ශනයට අනුව ගවයින් පමණක් නොව ඕනෑම සතෙකුගේ ප්‍රාණය නැසීම පාප ක්‍රියාවක් ලෙස හෙළා දකි. අනගාරික ධර්මපාලතුමා ගත් වෑයමේ සාර්ථකත්වය දැකීමට සහ ජයග්‍රහණය ලබා ගැනීමට මෙම කාලය ඉතාම යෝග්‍ය කාලයක් ලෙස අපට හඳුනාගත හැකි. එමෙන්ම සියලු දෙනාම ගව ඝාතනයට එරෙහිව නැගී සිටීම අනිවාර්යෙන් කළ යුතුය. ගව ඝාතනය සහ ගෙරිමස් කෑම අප සියලු දෙනාම හෙළා දකිමු. ඇත්තටම ගව ඝාතනය නතර කරන එක ගැන සතුටුයි. අගමැතිතුමාට ස්තුති කරනවා. තුව අපරාධි නිරපරාධි මේවා වෙනවා. මේක බෞද්ධ රටක්. කල්ගියා කියලා මේ ආරංචිය තියෙනවා. ඒක ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. ගව ඝාතනය මේ නතර කිරීමට රජයේ විසින් ගෙනත් තියෙන ක්‍රියාමාර්ගය ඉතා හොඳ දෙයක්. ඒක මේ පරක්කු නොකර ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම හොඳයි. ඒක අර ධර්මපාලගේ ගුණානුස්මරණ දිනේ වෙනකොට ඒකවත් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. ගත්තා වූ තීරණය රජය ඒක කොන්ද කෙලින් තියාගෙන ඒ දේ විදිහටම තීරණය කරලා හරියට කරන්න. මහපරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ආරක්ෂකංශ විසින් අද අත්අඩංගුවට ගත්තා. ඒ කෙරළ ගංජා සහ නීති විරෝධී කහතොගයක් සමගයි. මේ අතර පරස්පර විරෝධී සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී සිදු වූ දුර්වලතා හේතුවෙන් හෙරොයින් සන්තකයේ තිබේදී අත්අඩංගුවට ගනු ලැබූ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරයෙකු අද නිදොස් කොට නිදහස් කර තිබෙනවා. විශේෂකාර බලකායේ වවුනියාව සහ මන්නාරම සේනාංකයේ කඳවුරුවල නිලධාරීන් විසින් යුද හමුදා නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත ඒකාබද්ධව සිදුකරන ලද වැටලීමකදී මන්නාරම පොලිස් වසමේ ඔයිලන්කුලම පුදුකුඩිරිපු ප්‍රදේශයේදී මහා පරිමාණයේ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පිරිස සන්තකයේ තිබී කෙරළ ගංජා කිලෝග්‍රෑම් 52යි ග්‍රෑම් 353ක් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 920යි ග්‍රෑම් 50ක් අමරිකානු ඩොලර් සියයේ නෝට්ටු 5ක් මුදලින් රුපියල් 10,25,000ක් සහ අදාළ නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ටේලරේ සහිත ට්‍රැක්ටර් රථයක් සහ ලොරි රථ දෙකක්ද ආරක්ෂකංශ විසින් සිය බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස සහ නීති විරෝධී කහ සහ ගංජා තොගය මෙන්ම රථවාහන වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බහර දී තිබෙනවා. ලද තොරතුරුකට අනුව නිට්ටඹුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මල්හැව ප්‍රදේශයේදී සැක කටයුතු යතුරු පෙදියක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම සංවාති වූ කෙරළ ගංජා කිලෝග්‍රෑම් 1000ක් සොයා ගැනීමට බස්නාහිර පළාත භාර බුද්ධි නිලධාරීන් සමත් වෙති. අතර එහිදී අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම වලින් අනතුරුව මීරිකම පල්ලිවෙල මල්හැව ප්‍රදේශයේ නිවසක සංවාති වූ කෙරළ ගංජා කිලෝග්‍රෑම් 9000ක ප්‍රමාණයක් සොයා ගැනීමට බස්නාහිර පළාත් ගම්පහ බුද්ධි නිලධාරීන් සමත් වුණා.
ගාල්ල සුරපතු කාර්යාලයේ විසින් ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී සිදු කරන ලද වැටලීම් වලදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ගුලි සමග තරුණින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් සහ මත්ගුලි 35ක් පමණ සිය බාහිරයටගත් බවයි සුරපතු නිලධාරීන් පවසන්නේ. කෙසල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වැටලීමට වැල්ලවාය ඌව කුඩාය පොලිසිය සමත්ව තිබෙනවා. බලහරුව නැව්වාර රක්ෂිතේ මෙලෙස නීති විරෝධී ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇති අතර ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් අඩි 4කට ආසන්න උසකින් යුත් ගංජා ගස් 500ක් පමණ මෙහි වගා කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වගාව පවත්වාගෙන ගිය එම ප්‍රදේශයේම පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කළා. හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි දේවත්තේ ලදු කැලෑවක දියල්ලක් අසල නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්ද නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊට සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී මත්ද නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මත්පැන් වතු කම්කරුවන්ට අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය වුණා. සැකකරුවන් විසින් නිෂ්පාදනය කර තිබූ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 15000ක්, ගෝඩා මිලිලීටර් 25000ක් සහ අදාළ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් බඩල්කුඹුරු පොලිසිය විසින් සිදු කළ හදිසි වැටලීමකදී මඩුකොට්ටන් ආරාව තලාව ප්‍රදේශයේ නිවසක වහලයක සංගවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරු විසින් කුමන හේතුවක් මත ගිනි අවිය සිය සන්තකයේ තබා ගත්තේද යන්න පිළිබඳව බඩල්කුඹුරු පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය සඳහා දිනකට රුපියල් 25000කට අධික මුදලක් වැය කරන පුද්ගලෙක් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නොමැති කමින් ප්‍රදේශයේ නිවාසවලින් භාණ්ඩ සොරකම් කර ඇති අතර ඔහු කටුගස්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස සොරා ගන්නා ලද භාණ්ඩ තොගයක්ද පොලිස් බහරයට ගෙන ඇති අතර දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක් වැනි මුදලකට සිය වකුගඩුවද අලෙවි කර ලැබුණු මුදල් මත්ද්‍රව්‍ය සඳහා වැය කර ඇති බවටද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. 2012 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 198.19ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙරින්ජගේ දනසිර නැමැති විත්තිකරුවෙක් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩු විභාගයේදී අනාවරණය වූ පරස්පර සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී තිබූ දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත් වී ඇති බවයි. ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. මහනුවර ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදී පාසල් සිසුවියක් පැහැරගෙන ගිය බවට ලද පැමිණිල්ලක් මත පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් අද මෙහෙයුම් දියත් කළා. ඒ අනුව පැය 3ක පමණ මෙහෙයුමකින් අනතුරුව මෙම පාසල් සිසුවිය සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මහනුවර නගරයේ ප්‍රධාන බාලිකා පාසලක 7 වන වසරේ අධ්‍යාපනය ලබන බහිරව කන්ද ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදී පාසල් සිසුවියක් පැහැර ගැනීමකට ලක් වූ බව පැවසෙන පුවත අද උදෑසන මුළු රට පුරාම පැතිර ගියා. සිය දියණිය මුව ආවරණයක් ලබා ගැනීම සඳහා වෙනත් නිවසකට යමින් සිටියේදී කිසියම් පිරිසක් විසින් පැහැරගත් බවට මෙම සිසුවියගේ දෙමාපියන් විසින් මහනුවර පොලිසියට පැමිණිලි කර තිබුණා. අතුරුදන් වූ සිසුවිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල සිය මෙහෙයුම් ආරම්භ කරද්දී අතුරුදන් වූ සිසුවිය සතුව තිබූ ජංගම දුරකථනයෙන් සම්ප්‍රේෂණය වූ සංජා මගින් පොලිසිය ඇය ඉන්නා ඉසව්ව සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරුවා. ඔයා දැන් ඔය එනවද එක තැනක ඉන්නවද ඒක තමයි මට මේ ඔයාව Google එකෙන් පේනවා පුතේ මම ඔයාව සර්ච් කරන ගමන් ඉන්නේ ඔයා එහෙට මෙහෙට යනවා ඔව් පුතේ වාස් ප්‍රධාන මාවතේ නේද පුතේ ඉන්නේ කාන්තා පොලිස් නිලධාරිනියන්ද මෙම මෙහෙයුම සඳහා එක් වුණා ඇගේ ජංගම දුරකථනයේ තරංග සම්ප්‍රේෂණය අනුව පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ ඇය මහනුවර නගරයේ ස්ථාන කිහිපයක රැඳී සිටින බවයි. මේ යාළුවා Google එකෙන් පෙන්නන්නේ මෙහෙම. මෙයාගේ ෆෝන් නම්බරයට මේ
එයා එහෙට මෙහෙට යනවා ඉස්සලා තිබ්බේ මෙතන. එමෙන්ම නොදන්නායකු පැමිණ තම හිසට පිස්තෝලයක් තබා ඔහු සමග නොපැමිණිය හොත් දෙමාපියන් ඝාතනය කරන බවට තර්ජනය කළ බව සඳහන් කරමින් අදාළ පැහැර ගැනීමට ලක් වූ බව කියන සිසුවිය ඇගේ වැඩිමහල් සහෝදරියට ලියන ලද ලිපියක් දෙමාපියන් විසින් පොලිසියට බහර දුන් බවයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ප්‍රකාශ කළේ. දුරකථන සම්ප්‍රේෂණ මාර්ගවලට අනුව පැය 3ක පමණ කාලයක් ඇය ගමන් කර තිබුණේ නිවසේ සිට කිලෝමීටරයක් තරම් දුරින් වූ ප්‍රදේශයක පමණක් බවද අනාවරණය වුණා. යනු පැය 3කට පමණ පසුව මෙම සිසුවිය මහනුවර ප්‍රදේශයේ පිරිමි විද්‍යාලයක ප්‍රාථමික අංශය අසල බස් නැවතුමක සිටියේදී පොලිසියට සොයා ගැනීමට හැකි වුණා. මේ සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශන වලට අදාළව සිසුවියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවීමත් සමගයි. එහිදී අදාළ සිසුවිය පැහැර ගැනීමකට ලක් වී නොමැති බවට තහවුරු වී ඇති බව මහනුවර පොලිසිය පැවසුවා. එන අනතුරුව සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පියවරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව මහනුවර පොලිස් ස්ථානාධිපති තුසිත හලංගොඩ මහතා පැවසුවා. පිහිටීම ප්‍රයෝජනයටගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එයද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ගුදම් පහසුකම් බහලු මංගන වරායසැපියුම් පහසුකම් සහ බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී පිහිටීම ප්‍රයෝජනයටගෙන ශ්‍රී ලංකාව ලෝක ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයටගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟා කරගත හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. එමෙන්ම බහලුම් 24,000ක් ප්‍රවාහනය කළ හැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මේ අතර 2030 වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 70% පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. දේශගුණික විපර්යාස නිසා ගල්ලඟුඩු ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වෙමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. සූර්ය බල සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්්‍යතා වාර්තා සකස් කර තබා ගත යුතු අතර අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතුයයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14කදී ඊට පිළිතුරක් නොදුන හොත් ඒ අනුමත වූවක් ලෙස සැලකීම උචිත බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. මෙම අවස්ථාවට අමාත්‍ය ඩලස් සලහපෙරුම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු ජනාධිපති ලේකම්වරයා මෙන්ම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. විදුලිය නොමැතිකම නිසා වසර 100ක් අඳුරු ජීවිතයක් ගත කරන කළු කැලේ ජනතාව ගැනයි අද තෙවැනි ඇසේ අවධානය. ලෝකේ හඳුන්වන්නේ විශ්ව ගම්මානයක් ලෙස. එතරම් තාක්ෂණය තුළින් මුළුමහත් ලෝකයේම එක හායා කර තිබෙනවා. එහෙත් ලෝකේ තනි උණු රටවල් මෙන්ම අපේ රටේද තනි උණු ගම්මාන තවමත් බොහෝමයක් තිබෙන බවට මෙය කදිම සාක්ෂියක්. ක්ෂණේ තියා යන්න එන්න පවා හරි හැටි පාරක් තොටක් නැති මේ ජනතාවට විදුලි බල්බයක් සිය නිවසේ දැල්වීම සිහිනයක් බවට පත්ව තිබෙනවා. රටේ සෑම නිවසකටම විදුලිය ලබා දීමට රජය ගන්නා උත්සාහය තුළ වර්තමානයේ මෙවැනි හුදකලා වූ ගම්මාන පිළිබඳව අප අනාවරණය කරන්නේ විදුලි ආලෝකය තුළින් ඔවුන්ගේ ජීවිතද ආලෝකමත් වන නිසයි. රුධී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දික්යාය ග්‍රාම සේවා වසමේ කළු කැලේ ගම්මානයයි මේ. පහසුකම් අතින් අති දුෂ්කරවත් අතිශය සුන්දර ගම්මානයක්.
පවුල් 100කට අධික පිරිසක් ජීවත් වන මෙම ගම්මානයේ වැඩි පිරිසක් ජීවත් වන්නේ භෝග බගාවෙන් මෙන්ම සත්ව පාලනයෙන් සහ කෘෂි හා හේන් කර්මාන්තෙන් හරි හම්බ කරන ආදේකින් පමණයි. මෙම ගම්මානය වසර 100කට වඩා ඉපැරණි ගම්මානයක්. ගම්මානයේ පළමු පුරවැසියා පදිංචි වූ දිනයේ සිට මේ දක්වා විදුලිය නිවෙස් වලට ලබා ගැනීම තියා විදුලි කණුවක් හෝ ගම්මානයේ වෙත ලබා දී නැහැ. මේ ගම්මානයේ තුල ඉපැරණි සිරිත් විරිත් තවමත් බොහෝමයක් රැඳී පවතිනවා. අමුත් එක් ගම්මානයට පැමිණි බව පැවසීමට තවමත් පැරණිම සංනිවේදන ක්‍රම භාවිතා කිරීමෙන් විශේෂිතයි. සන්නේ දවසල නම් ජීප් එකෙන් ආවා බෝට්ටුවෙන් ආවා සජිත් මහත්තයලකින් ආවා කීප දෙනෙක්ම ආවා කොහොම හරි මේ පක්ෂ හයතකින් වගේ ආවා තාම කරන්ට් එකක් නැහැ මොන රජේ වුණත් නම් අපේ පක්ෂ ભેදයක් වැඩක් නැහැ මට උනන්නේ අපේ දරුවන්ගේ අනාගතය අනුව කන්න බොන අඳින්න පලින්න ඇඳුම් පලඳුම් අපට එපා අපර අපේ ගමල කරන්ට් එකයි පාරයි ලබා දෙන්න කියලා අපි මේ රජෙන් ඉල්ලා සිටි ලයිට් ටිකයි පාරයි හදලා දෙන්න කියලා තමයි අපි මේ රජෙන් ඉල්ලන්නේ අපි එනේන කට්ටිය කියනවා අපිට ගෙවල් හදා දෙනවා මේ විදිහට අපිට ඡන්දෙ දෙන්න කියනවා අපිත් ඉතින් ගිහින් දෙනවා අපි දුන්න වස්තුවක් කමුණා සාමාන්‍යමයි ලැබිලා හිතන්න පුළුවන් අපේ දුප්පත්කම හැටියට හතපු ගානක් පාරේ පල්ලෙහාටම අපේ ළමයි ගිහිල්ලා ඉන්නේ ඉස්කෝලේ ඒ ඇවිල්ලා කුප්පිලාඹ තියාගෙන පාඩම් ගන්න කිව්වම කුප්පිලාඹ තියලා පාඩම් ගන්න බෑ කියනවා එතන අපේ තරම දුෂ්ටර පළාතේ දුප්පත්ලා ඉන්නේ අසරණලා ඉන්නේ අපේ කාය වැසි ගැත් නෝ අපේ දරුවන්නේ දරුවෝ හරි හොඳ මාර්ගයට ඇවිල්ලා ලයිට් ටික ආවනම් පාරක් ආවනම් අපේ දරුවෙක්ට ඇවිල්ලා හොඳ මාර්ගයකටවත් ගන්න පුළුවන් කියන අදහස තමයි අපි ඉල්ලා සිටින්නේ බලධාරින්ගෙන් මේ අහිංසක මිනිසුන් ඉල්ලා සිටින්නේ තම ගම්මානයට විදුලිය ලබා දී ආලෝකමත් කර තමන්ගේ ජීවිතද ආලෝකමත් කර දෙන ලෙසයි. ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති වර්තමානය තුළ ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් राज्य मधु परंपराव सुरखि मधु परंपराव आरक्षा කැලෑ කපන මගක් නිර්මාණය කැලෑ කපන මග නිර්මාණය වුණේ වියත් මගේ නම බොහෝම වියත් තියෙනවා අහන්නට ලැබෙනවා යම් යම් කැලෑ කපන තීන්දුව ක්‍රියාත්මක ඇයි මේ බොහෝ මේ රටේ ජනතාවට ඇයි එකක් කියලා තවත් එකක් ක්‍රියාත්මක කරන ගමනක් මේ රජයේ අනුගමනය විශේෂයෙන්ම ජනතාවගේ දහසකට බලාපොරොත්තු වෙන ඇයි මේ ජනතාව රැවටීමේ ක්‍රියාමාර්ගය දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා රජ වාසල නමින් නව වෙළඳ සංකීර්ණයක් ඉදිරියේදී ජනතා ආයතනයටපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බඳුලුගුණ වර්ධන මහතා පවසනවා. එයද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නරහින් පිට විශේෂිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීමෙන් පවතින රජවාසල ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය බඳුලුගුණ වර්ධන මහතා අද පෙරවරුවේ පැමිණියා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. තව විශාල රාජ්‍ය ආයෝජනයක් සහිතව ඉදි කරලා තියෙන මේ විශාල වෙළඳ සංකීර්ණය ඵලදායී ලෙස රජයට ආදායමක් උපදවන ලෙසත් පරිභෝගිකයන්ට වඩා පහසුවෙන් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට හැකිවන ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්ත තමයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී අපි අලුත් සංකල්පයක් ගේනවා රජවාස. රජවාස කියන්නේ එක වහලයක් යටින් සියලුම රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල වල
නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් සමූහයක් අපි මේ තුල කේන්ද්‍රගත කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ දිස්ත්‍රික්ක 25 තුලම රජවාස 25ක් ඇති කරන්න. මේ ප්‍රමාණය රජයේ ආයතන වලට පමණක් ඉඩ දීමෙන් මේ විශාල වෙළඳ සංකීර්ණයේ පාවිච්චි කරන්න බෑ. ඒකට තව ධාරිතාවයේ තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩි ඉඩකඩක් වෙන් කරලා තිබෙන නිසා ස්වජාතික නිෂ්පාදකයන්ට තමන්ගේ නිෂ්පාදන මහජනයාට ප්‍රදර්ශනය කරන්නත් අලෙවි කරන්නත් මේ නිෂ්පාදන ආයතනයේ වෙළඳ සැලක් ලෙස ගුණත්වයේ නියල බහණ්ඩ සාධාරණ අඩුම මිලට ගන්න පුළුවන් පෞද්ගලිකාංශයේ දේශීය නිෂ්පාදකයන්ටත් ඉඩ ප්‍රාසුකම් ලබා දෙනවා වෙළඳ සංකීර්ණයේ අනිත් කොටස. ඒ නිසා රාජ්‍යාංශයේ සමූපකාරාංශයේ පුද්ගලිකාංශයේ කියන අංශ තුනම තියෙනවා. ප්‍රමුඛතාවය හම්බ වෙන්නේ රජවාස රජයේ ආයතන වලට ප්‍රමුඛතාවය හම්බ වෙනවා පුද්ගලික ආයතන වලට ලැබෙනවා. කුරුණෑගල නගර මැද පිහිටේ පෞරාණික වටිනාකමක් සහිත ගොඩනැගිල්ලට හානිය සිදු කළ පුද්ගලයින්ට දඬුවම් ලබා දීමට කටයුතු නොකිරීමට හේතු කුමක්ද යන්න පිළිබඳව සමස්ත ලංකා ගෝවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කරනවා. කුරුණෑගල රාජධානී සමයට අයත් පෞරාණික වටිනාකමක් සහිත බෝනිකපාහු රජුගේ රාජසභා මණ්ඩපයේ පිහිටි ගොඩනැගිල්ල කඩා ඉවත් කළ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. මෙලෙස මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කළ යැයි කියන සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වුණේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පිරිසකටයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පුරවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙන්රත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ අතර එම කමිටුව ඊට අදාළ වාර්තා පසු කියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දුන්නා. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකරණයේ හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවක අද දින සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් කුරුණෑගලට පැමිණ අදාළ ගොඩනැගිල්ල පිහිටි ස්ථානය නිරීක්ෂණය කළා. අපරාධ කරුවෝ මේ වෙනකොටත් නිදැල්ලේ ඉන්නවා. ඊට අදාළව මැදිහත් වෙන මහේස්ත්‍රාත්තුමන්ලාටත් දැන් වග උත්තර බඳින්න සිද්ධ වෙලා තිබෙනවා. මීට මැදිහත් වෙන නඩුදාපු අපිට එන්තරවාසී අවිල්ල තියෙනවා සමාජ විට මේ යන තත්ත්වයේ උඩ මේක කඩලා බිඳලා විනාශ කරපු කට්ටිය එළියේ ඉඳලා අපි ඇතුළට යන්නත් ඉඩ එහෙම වගේ තත්ත්වයක් තියෙනවා ආණ්ඩුවට පුළුවන් පොලිසියට පුළුවන් මේ අපරාධ කරුවෝ මේ 53 උල්ලංඝනය කිරීමට අදාළව පොලිසියේ පැමිණිලි පහක් තියෙනවා මේට අදාළව ඒව පදනම් කරගෙන අත්අඩංගුවට ගන්න. ඇයි මේ අත්අඩංගුවට ගන්න නැත්තේ සර් කියලානේ කොහොමද කට්ටිය හඳුන්වන්නේ දැන් අලුත්ම නාමය තමයි ඩෝ සර්. ඇයි ඒ තැනට නම් පට බැඳින තැනට කටයුතු කරන්නේ කරුණා කරලා මේ ආදර්ශයේ ඉදිරියට යන්න දෙන්න එපා කියලා තමයි පියාණ්ඩුවට කියන්නේ. COVID-19 වසංගතයේ මැඩ පැවැත්වීමට හැකි නිසි එන්නතක් මෙරට රෝගීන්ට ලබා දෙන තෙක් ශ්‍රී ලංකාව වෛරස් තත්ත්වෙන් අනාරක්ෂිත බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරපීර මහතා පවසනවා. අපිට වාර්තා වෙන සියලුම රෝගීන් නැතමත් සුවිශේෂ තත්ත්වයක් අපේ ශ්‍රී ලංකාවට මේ සියලුම දෙන ඇත්ත වශයෙන්ම රෝගය වැළඳුනාට පස්සේ අපේ රටට පැමිණෙන අය. ඒකේ තියෙන වැදගත්කම තමයි අපේ රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වුණාට ඔවුන්ගෙන් අපිට සමාජයට තියෙන අවදානම අඩුයි. නමුත් අපි සිහි තබා ගත යුතු දෙයක් තමයි COVID-19 කියන්නේ වෛරස් රෝගයක්. මේ වෛරසය යන්නේ ශ්වසන මාර්ගයේ බිඳිති මාර්ගයෙන් යන්නේ පරිසරයක තිබිලා ස්පර්ශ වීමෙන් යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හඳුනා ගන්න තියෙන හොඳම පරීක්ෂණය තමයි PCR පරීක්ෂණය. නමුත් අපි දැකලා තියෙනවා මේ වෛරසය සමහර වෙලාවට ශරීරයෙන් පිට වෙන්නේ, පටක මතු පිටට එන්නේ වෙලාවෙන් වෙලාවට. ඉතින් සමහර වෙලාවට මේ PCR පරීක්ෂණය කරන වෙලාවට ලබා ගන්නා සාම්පලේ වෛරසය නොතිබෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට ආසාදිත පුද්ගලයෙක් පවා එයාගේ PCR පරීක්ෂණය නෙගටිව් කියලා නැහැයි කියලා එන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට යම් කිසි විදියකින් අපේ මේ නිරෝධායනය වෙච්ච කෙනෙකුගේ PCR පරීක්ෂණය නැහැයි කියලා ඇත්ත වශයෙන්ම ආසාදිතේ අපේ සමාජයට යන්න ඉඩ තියෙනවා. එතනින් රෝගීන් පොකුවක් ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් මේ රෝගය සමාජය තුල පැතිරීමේ අවදානමක් තියෙනවා. මේ රෝගයේ තියෙන බරපතලකම අපේ සමාජය දැක්කේ නැහැ. ඉතින් ඒක නිසා මේ රෝගය පිළිබඳව සැහැල්ලුවට ගන්න එපා. පොඩ්ඩක් ඇස්සර්ලා බලන්න ඕන අපි ඇමරිකාවේ මොකද අද වෙන්නේ, බ්‍රසීලයේ මොකද වෙන්නේ, අපේ ඉතාමත්ම අසල්වාසී රටවන ඉන්දියාවේ මොකද වෙන්නේ කියලා. මේ රෝගය පාලනයකින් තොරව පැතිරෙනවා.
ඒවගේම තමයි මේ රෝගය හොඳට පාලනය කරපු සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් වල නැවත වතාවක් මේ රෝගය නැවත ඇතිවීම ඒවගේම සමහර අවස්ථාවලදී පාලනයකින් තොරව පැතිරීමට තියෙන ඉඩකඩ අපි දකිනවා මේ තත්ත්වය අපේ රටටත් ඇති වෙන්න පුළුවන් කොවිඩ් 19 මේ ලෝකේ ගෝලීය වසංගත තත්ත්වයේ නැති වෙන තාක්කත් එහෙම නැත්නම් මේ කොවිඩ් 19 රෝගයට සාර්ථක ඉන්නතක් හොයාගෙන ඒ අපේ රටේ ජනතාවට දීලා අපේ රටේ ජනතාවගේ ඇඟේ ප්‍රතිශක්තිය ඇති වෙන තාක්කල් අපි ආරක්ෂාකාරී නැහැ ඒ නිසා සියලුම දෙනා ඒ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු අනුගමනය කළ යුතුයි යම් කිසි විදියකින් ජනතාව ඒව අනුගමනය කරන්නේ නැත්නම් සමහර විට අපිට නීත්‍යානුකූලව අමාරු වුණත් ගන්න සිද්ධ වෙන්න පුළුවන් විදිහට මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැත්නම් එම පුතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා අපි අලුත්ම මොනේ රාත්‍රි 9:35ට අපගේ රාත්‍රි ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබම සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න Thank you.